පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතා කරපු කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, මුළු රටම වගේ බලන් හිටියේ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතා කරනවයි කිව්ව විශේෂ ප්‍රකාශය ගැනයි. මේ එහි උපුටා ගැනීමයි. පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සූත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයන්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසු වුණා. ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කළේ ඒ සමයේදී. පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සාහ දරන බව ආරංචි වුණා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ රටට වෙන්න ගිය විනාශය වළක්වා ගන්න. ඒ නිසයි මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම බාරගන්න තීරණය කළේ. අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා. නමුත් රජය ඒ සඳහා කටයුතු කළේ නැහැ. පළාත් පාලන ඡන්දය පැවැත්වීම පවා පමා කළා. මට එරෙහිව කථානායකවරයා ශබ්දයට අනුව යෝජනාවක් සම්මත කරගත්තා. කථානායකවරයාගේ ඊනියා විශ්වාස භංගයට අනුව මම පරාජය වුණා කියලා හිටපු අගමැතිවරයා අගමැතිලි සහ ඇතැම් ඇමතිවරුද ප්‍රකාශ කළා. කථානායකවරයා විසින් සිය බලය අනිසි ලෙස භාවිතා කරනවා. මම කියනවා මෙතන 225 අතරේ මේ ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව ජනතාව ඉදිරියට යමු කියලා. මම සතුටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ සඳහා Taman සහය දෙනවා කියලා. මම ඉල්ලා සිටිනවා මැතිවරණයකට යමු. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් සමග එක් වෙන්න කියලා. අද දිනේදී පෙට්‍රල් මිල අඩු කරනවා. අපි බලාපොරොත්තු වන්නේ පක්ෂග්‍රාහී කථානායකවරයෙක් නෙමෙයි. සියලු දිනාටම පොදු කථානායකවරයෙක්. උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව හා මේ වගේ වෙලාවක පෙට්‍රල් මිල අඩු කරන කියපු එක ගැන ඕගොල්ලන්ගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මේ යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක් කරන්නත් එපා. ස්තුතියි.